හොඳයි පුතේ. ඊළඟ කොටසට යමු. ඊළඟට තියෙන ඔයාලා තවත් ක්‍රියාකාරකමක්. හොඳද? මේ බලන්නකෝ. මෙන්න තව ක්‍රියාකාරකමක්. අපි බලමුනේ. Right. මේ ක්‍රියාකාරකම් බලමු. දැන් ඔයාලා මෙන්න මෙහෙම හිතන්නකෝ නේද? මම එක ඇඳලා පෙන්නන්නම්. දැන් මේ වගේ ලණුවක් අරගෙන ලණුවට යම් බරක් ගැට ගැසෙන. විදියට මොකක් හරි බරක් उड़ बारा उड़े राइट माइक ऑफ करगाने म्यूट करगाने इनके पास मैं पालने की अवस्था हो मैं पालमु अवस्था मैं तो देवन अवस्था हो मैं पालन मैं तो देवन ही एक और यार अब उसे गाने वाला सारा ला कापी आप करना कापी आप एक है उन्हीं लानुआ के आवाज़ में बुलवा और मैंने मैं वाके का कापी नहीं तो वो वाला वाले दासक आप तक දෙද පොඩි ගාතක් සොයාගෙන මේ ගාතේ අත්තක මේ කපිය රඳවෙමු. ඔ කපියක් කියන්නේ මේ වගේ රවුම් හැඩේ අර ලිං වලට එහෙම දාන්න නේද කපියක්. රයිට් ඊට පස්සේ මේ කපියේ දිගේ මෙහෙම ලණුව දාලා මේ බාරයම ඔසවන්න. මේ බරම ඔසවන්න. මේ විදිහේම බර राइट ओ मेल आनू एक अब ऑसमन ऑसमन ही कौन मतलब देंगे यारा मेका आंधी अभी आदिन्नो ने में द में आते थे में पैसे तो आदिन्ने अभी आते पाहल लेटे आदिन्ने काफी ये इधर ना में मामे ने में इताली दान पैसे देखा तो मांगे इताली दान पैसे राइट दें मटकी अन्ने मैं अवस्था देखे दी मैं पालमु अवस्था मैं देवन अवस्था मटकी अन्ने मैं वह बारे नेता मैं बारे ऐसे भी म वड़ा पहासु वैने पालमु अवस्था वे दी दे देवन अवस्था वे दी देवन अवस्था वे दी देवन अवस्था वे दी अपे वेड करगनीमट पहासुवाक्यतिना कप्पिय योदागनीमेन वेड पहासुना
අපි පළවෙනි ක්‍රියාකාරකමෙන් ඉගෙන ගත්තේ දැටි රෝද සහ ඩම්බෙල් යොදා ගැනීමෙන් වැඩ පහසු වුණා නේද ඒක ඉති බයිසිකලේ තියනවා තව තව ඒවා තියන ඔය දැටි රෝදයයි මේ ඩම්බෙල් මොකද මැෂින් වල තියනවා ඔරලෝසු වල තියන ඒ වගේ තියනවා පොතේ මෙතෙන්දිත් එහෙමයි කප්පිය යොදා ගත්ත නිසා අපේ වැඩේ පහසු වෙන අපිට කරගන්න පුළුවන් වුණා මේක තමයි මාතෘකාව හොඳේ. හයි මේ අවස්ථා දෙක පැහැදිලිව ඇඳ ගන්න. කප්පිය යොදා ගැනීම. ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් නෑ සර් සර් ඔය ටික ඇඳ ගන්න ඕන සර් ඔය ටික ඇඳ ගන්න සර් ඔය ටික ඇඳ ගන්න ඕනද ඔව් ඔව් ප්‍රශ්නේ ලියමු වඩා පහසුවෙන් බාරය එසවුයේ වඩා පහසුවෙන් බාරය එසවුයේ කුමන අවස්ථාවේද වඩා පහසුවෙන් බාරය එසවුයේ
කුමන අවස්ථාවේද මොකද උත්තරය දෙවනි අවස්ථාව ඔව් දෙවනි අවස්ථාව දෙවනි අවස්ථාව දෙවනි අවස්ථාව ඔව් මෙන්න ඊළඟ ප්‍රශ්නය කප්පිය දෙවනි කප්පිය යොදා ගන්නා කප්පිය යොදා ගන්නා අවස්ථා මොනවාද කප්පිය ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී කප්පිය යොදා ගන්නා අවස්ථා සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරනකොට කප්පිය යොදා ගන්නා අවස්ථා මොනවාද කියලා අහන්නේ වතුර ඇදීමේදී ලින්දෙන් වතුර ඇදීමේදී ලින්දෙන් වතුර ඇදීමට නැවෙන් බඩු ගැනීමට නේද අර දොඹ කරවල කප්පි තියෙන්නේ දොඹ කරවල තියෙන්නේ මොනවද කප්පි තව දෙකක් ලියනවා විදුලි රැහැන් වලක් තියෙනවා කප්පි හැබැයි ඒවයි තියෙන්නේ වෙන ප්‍රයෝජනයකට මොකට ගන්නවද කප්පිය මොකටද පොඩි එසවීමට පොඩි එසවීමටත් ගන්නවා පොඩි එසවීමට ඔය ජාතික කොඩිය ඔසවන්න කප්පියෙන් පුළුවන් කප්පි යොදා ගන්න හරිස රයිට් උපන් කරමු අපි ඊළඟට අපි තුන්වෙනි ක්‍රියාකාරකමත් මම භාගයක් කරනවා ඉක්මනට හොඳේ එතකොට ඔයාලට දෙවෙනි ක්‍රියාකාරකමයි හතරවෙනි ක්‍රියාකාරකමයි ගෙදරදි කරන්න පුළුවන් ඒ වගේ මේව තියෙන්නේ
right අපි මාතෘකාව ලියමු තුන්වෙනි ක්‍රියාකාරකමේ මාතෘකාව කතුර ඔන්න අපි දැන් මේ විවිධ භාණ්ඩ ටිකක් ගැන කතා කරනවා නේද බඩු ටිකක් ගැන අපි කතා කරනවා කතුර මුලින්ම කතුර ගැන අපි කතා කරනවා right කතුරක් ඇඳ ගන්න වෙනවා ඉක්මනට පුළුවන්ද ඉක්මනට අඳින්න පුළුවන්ද right එන අඳින් බලන්න ඔව් දැන් ඉවරයි පුතේ දැන් ඉවරයි හරි පුතේ දැන් මේ කතුර මෙතන අහගන්නකෝ මේ අපි වැඩ පහසු කර ගැනීමකට කතුර යොදා ගන්න ඕනේ නේද අපි දැන් මේ බලන්නේ කතුරේ තැන් තුනක් ගැන එකක් තමයි අතින් තෙරපුම යොදන ස්ථානය අතින් තෙරපුමක් දෙනෝනේ අපි මෙහෙම බලයේදීම ඔව් බලයේදීම අන්නාලි මේ අතින් තෙරපුම දෙන්නේ මෙන්න මේ ස්ථාන දෙකෙන් නේද බලයේදීම මේකේ නියෝ මේ දෙකෙන් අපි කරන්නේ මොකද්ද බලය යෙදීම ලියා ගන්න ඔයාලා ඉතාලියක් දාලා මේ දෙකෙන් අපි කරන්නේ බලය යෙදී නේද කරකැවෙන ස්ථානයක් තියෙනවනේ ලක්ෂය කියලා කතුරේ මැද ඔව් කරකැවෙන්නේ කොතනද පුතේ හිත නෙමෙයි මෙන්න මෙතන මැද තියනවානේ මේ පොඩි මැද පිට ආ මැද පිට ඇනේ ඇනේ නේද ඇනේ මොකක්ද ලක්ෂය ලක්ෂය නැත්නම් කරකැවෙන ස්ථානය කරකැවෙන ස්ථානය ලැබෙන ස්ථානය අන්න හරි ඊළඟට පුතේ මේ උපකරණය ස්ථානය උපකරණය මගින් මොකක් හරි දැන් අපි කඩදාසියක් මෙතන තිව්වට පස්සේ කඩදාසිය මත අපි අපි බලය යොදන්නේ මෙතනින් කඩදාසිය මත බලය යෙදෙන්නේ මෙතනින් නේද එතනින් තමයි
මේ වස්තුව මත බලය යොදන ස්ථානය උපකරණය ජපන ස්ථානය ඔව් මොකද මේ කියන්නේ ජපන ස්ථානය ඒ ඒ ජපන ස්ථානය ඔව් කැප දැන් කතුරේ නම් ජපන ස්ථානය අඬුවක් නම් කම්බිය කැපෙන ස්ථානය නේද ඔව් ඒ මෙන්න මේ දෙක මේ තියෙන්නේ මෙන්න මෙතන අපි තලයක් දාම් කැපෙන ස්ථානය කැපෙන ස්ථාන මෙතනින් බලය යොදනවා නැත්නම් තෙරපුමක් යොදනවා මෙතන කරකැවෙන ස්ථානය ඕන මේක කරකැවෙන ස්ථානය කියලා ලියාගනිමු එතකොට ඔයාලා ලේසියි මේ කරකැවෙන ස්ථානය කතර ළඟින් යන කරකැවෙන ස්ථානය ලක්ෂ්‍යය लक्ष्य නේද කරකැවෙන එක කතුර නම් සම්පූර්ණ කරකැවෙන්නේ නෑ සුක්ක්ක් එහෙම මෙහෙට වෙනවා නේද මේ අනුතරණය නියම මොකක්ද හරි ඔය ස්ථාන තුන හොඳයි මේ ටික ලියලි ඉවරනම් අපේ පන්තියේ වැඩ අද उतनी अवसान करना।